මේලඟටපියොමුයෙමු පෝතා ධර්මදේශනාවට. අද දුරතු පුර පසුළොස්සක පොහෝ දෙනයයි පෝදා ධර්මදේශනාව, අද දේශඛාණන් වහන්සේ පූජ්ජ ගල්කන්දේ දම්මානන්ද ස්වාමින් වහන්සේ. Pancil Samadhani Musandaka Namaskare Tungwarakian Namo Dasa Bhagavato Arhato Sama Sambuddhasa Namo Dasa Bhagavato Arhato Sama Sambuddhasa Namo Dasa Bhagavato Arhato Sama Sambuddhasa Buddhang Sarnang Buddhang Sarnang සරනangaචමි ග සරන සhang saරනangaචමි ස saරන දතිම් පිබුද්ධන් සරනangaචමි දතියම් පිබුද්න් සරනග දුතියම්පි දම්මන් සරනගචාමි දුතිම්පි දමං සරනangaczaමි දුතිියම්පි සංහං සරනගචාමි දුතිම්පි සංහං සරනangaczaමි තතියම්පි බුද්ධන් සරනග්චමිතයමි බුදන් සරනangaczaමි තතියම්පි දම්මං සරනංග්චාමී තතිම්පි දම සරනගචමි තතිියම්පි සංහං සරනංගච්චාමී තතිම්පි සංගං සරනගචාමි පානාතිපාතාවේරමන සිහ පදං සමාධයාමි පතිපාතාවේරමනි සිකාප සමාාමි අදිනාාදාානා වේරමනි සික්හපදන් සමාධයාමී අදිනාාදාානා වේරමනි සිකාපටක් සමාධයාමී මේ සුමිච්චාචාරාවේරමනී සික්කාපදන් සමාධයාමි කාමේ සුමිච්චාචාරාවේරමනී සිකාපදන් සමාධයාමි මුසාවාදාවේරමනී සික්හපදන් සමාධයාමි මසාවාදාවේරමනී සිකාපදන් සමාධයාමී සුරාමේරය මජ්්‍ය පමාදටානාවේරමනී සික්කා පදං සමාධයාමී සුරාමීරය මච්ච පමාදානාේරමනී සිකාදං සවාධයාමී කරුණෙක පින්න්නතුනි දෙදස් විසියක වසරේ ජනවාරි පොහෝදින ධර්මදේශනාවශ්‍රවණය කිරීමටයි ඔබ හැම දෙනාම සූදනම් වෙන්නේ. ලංකාවේ විවිධ පළාත්වල හිඳිමින් රටපුරා පමණක් නොවෙයි සමහරවිට අන්තර්ජාලය ඔස්සේ ලෝකයපුරා වැසෙන ශ්‍රීලාංකික ජනප්‍රජාව, සිංහලභාෂාව කතා කරන ජනප්‍රජාව, අතර ඉන්න පිරිස මේ ධර්මදේශනාව අහන බව මම දන්නවා. සමහරවෙලාවට ඔබ රේඩුවකේ බන දාලා. ගෙදර අනෙකුත් වැඩකරන අතර වෙන්න පුළුවන් මේ ධර්මදේශනාව අහන්නේ. සමහර වෙලාවට ත්‍රිරෝධරථයේ මේ ධර්මදේශනාව යනා අතර ඔබ ගමනා කයමෙන් ඉන්නවා වෙන්න පුළුවන්. එම නැතිව වෙන තමන්ගේ පුද්ගලික වාහනයක හෝ පොදු වාහනයක ඉඳගෙන මේ ධර්මදේශනාව අහනෝවෙන්න පුළුවන්. විවිධ වූ වැඩකටයුතු අතර ඉඳගෙන. ධර්ම දේශනාව අහන ඔබ හැම දෙනාව මම හිතින් මවාගන්න උත්සාහ කරනවා එතකොට මටමගේ ධර්මදේශනාව හොඳට කරන්න පුළුවන් මේ ධර්මදේශනාව අහන පිරිස කවුද කියන එක. එ අහනායා අතර ඉගෙනගන්න වයිස පොඩි ළමයි ඉන්න පුළුවන්ඒවගේ ම සාමාන්‍ය පෙළ වගේ මට්ටම්වල් හතාට පන්තිවල උසස්පෙල පන්තිවල වගේ දරුවෝ එඇරන ගෘහණියෝ ඉලගෙට විවිධ විදිහේ කර්මාන්ත කරනාාය තමන්ගේ වැඩ පොලේ වැඩ කරන අතර වෙන්න පුළුවන් අද පොහොේ දවස වැඩ තර නැතිව වුණ සමහර වෙලාවට එම වෙන්න පුළුවනි ගෝවිියෝ විවිධ රැකිරක්ෂාවල නියුතු අය උෘථිකයෝ ගුරුවරු හෙදහෙදියෝ මි වගේ විවිද්ධ පරාසවල ඉන්න අය සමහර දෙනා විශ්‍රාමක ජීවිතය ගාත කරනාය. ඔය හැම්ම කෙනෙකොම, ධර්මදේශනාව අහන අය අතර ඉන්නා බව සිහියතියාගෙනයි අද මේ ධර්මදේශනාව කරන්නේ. අද ධර්මදේශනාවේ මාතෘකාව බොහොම වැදගත්ත එකක් එනිසා මගේ කල් ඇතුවම කියන්න ඕනේ ඒ තමයි දැ ගොඩක් වෙලාවට අපේගේ වල්වල කතාබා කරනවාන ළමන්ගේ අධ්‍යාපනය ගැන ළමයිගේ ඉගෙනීම ඒ අය කොයි විදිහ අධ්‍යාපනයක්ද ලැබිය යුතු කියන එක ඒවගේම ළමයි ගත්තත් ඒ අය තමන්ගේ අධ්‍යාපනය හැටියට කරන්නේ ස්කෝලෙ පන්තිවල උගන්නන දේ. එතකොට උගන්නන දේ ඉගෙනගන්නවා, උගන්නන තැන්වලට ළමයි පිටත් කරලා අධ්‍යාපනය දෙනවා. මෙන මේ විදිහයට තමයි අපි දරුවන්ට අධ්‍යාපනය දෙන වැඩපිළිවෙල වෙන්නේ. එතකොට මොනවා ඉගෙනගත යුතුද කියන එක සහ, මොනවා ඉගෙන්විය යුත්තුද කියනෙ යම්ප්‍රමාණයකට අපි තීරණය කරනවා. අපි ළමයා ඉගෙනගන්න ඕන මොනවාද කියලා සහර වෙලාවට හිතල බලලම යොමු කරනවා, සහරවෙලා පට ති හෙමහිතන්න නෑ ස්කෝලෙ තියෙනවා නංගිති මනු හරුගන්න දෙයක්නේ ඉගෙන ගණ්ඩ තියෙන්නේ කියලා ස්කෝලෙට යවනවා. උගැන් විය යුත්ත මනොවද කියන්නේ එක ගුරුවරුන්ගේ වැඩක් සහ එ දැනුම දෙනා අයගේ වැඩක් එතකොට ඒ අයට අවස්ථාව තියෙනවා, එක්කො හිතා බලලා මනවදු ගන්නන්න කියල තීරණය කරන්න එහෙමනත් නම් ඉහලින් තමන්ට ලැබුණු පෙලපොත් ඒවායේ කියලා තියෙන විදිහට උගන්නන එක කරන්න පුළුවන්. ඔය දෙකට අමතරව අද අපි කතා කරන්න හදන්නේ කොහොම ඉගෙනගත යුතුද ඉළඟට කොහොම ඉගෙන්විය යුතුද. නැනම් මොන විදිහේද අධ්‍යපනය කියන එක. බුදු දහමින් එෙන, අධ්‍යාපනය සම්බන්ධ වන වැදගත්සා කච්ඡාවකෝ යදාපි කරන්නේ. එනිසා දරුවෝ මේ ධර්මදේශනාව අහනවනන් ඔගොල අහන්න මේ හරි වැදගත්වේ යෝගොල්ලන්ට ඒවගේම දෙමෝපියෝ තරුණ දෙම ඔපියෝ තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන හිතන අය ඉන්නවනා ආයගොල්ලන්ටක් බොහොම වැදගත්වයි ඊට අමතරව දැන් සමහරිතන්න පුළ විශ්‍රාම ගියපු කට්ියට මේ බන වැදගත්ද. එම නැත්නම් අධ්‍යාපනය වැඩවල නැති අය එක ඉග හණ්ඩෝ නෙද. තවදුරට පොඩිලමයිඉගෙන්වීමට යොමු කරන්නේ නැති අයි අහණ්ඩෝ නෙද. මංකිනව හණ්ඩෝන කියලා. ඒ අපි ඔක්කෝම ගුරුවරු නිසා. අපි ඔක්කෝම අපි කරන විවිධ මැදිහත්වම් හරහා අපි අනෙකොත් අයට කිසියම් විදිහකට දැනුම අධ්‍යාපනය ආකල්ප ලබා දෙන නිසා. එතකට අපේ හැසිරීම් අපි කතා කරන විදිහ. අපි යම්යම්කාරණාවලදි ප්‍රතිචාරදක්වන විදිහ ප්‍රතික්‍රාදක්වන විදිහ. ඒවා, තව බලං ඉන්න පිරිසකට අධ්‍යාපනයක් වෙනවා දැනුමක් වෙනවා. ඒ අය යම් යම් තත්ව යන් හිදී කටයුතු කරනකොට. ඒ අයත් දන්නේ නෑ ඒ අයත් තමුතෙන් පිළිගන්න එකක් නෑමේ අපෙන් තමයිකි ඉගෙන ගත්ත කියලා. ිත් කියයි නැහනැ මන්නන් එහෙම එකකි ගැනවේ නැ කියලා හැබැයි. අපි ඇහින් දකිනදේ කනෙන් අහනදේ ප්‍රවෘති හැටියට දකිනදේ මේ සියල්ලම අපේ හිතේ ක්‍රමයෙන් තැම්පත් වෙලා යම් යම් තත්වයන් යටද අපි ප්‍රතික්‍රියා දක්වන විදිහ හැදෙන්නේ අන්නේ අදදැකීම්බලින් අන්න එහම තැම්පත්වුණු දේවලින්. ඒහින්දා පුංචිදරුවෝ ඉගෙනගන්න ලමයි තරුණ අම්මලතාත්තල ස්කෝලි දරහු යවනමට්ට මේ අම්මලතාත්වල විතරක් නෙවෙයි මේ බනහියයුත්තේ මේක හැම්ම කෙනෙකුටම අදාලයි. එහින්ද මම කියනවා අපි සියලූම දෙනා මේ සාකච්ඡාවට විවෘතවීම ඉතාම වැදගත්. එනිසා හැමෝටම කියනෝ මේ ධර්මදේශනාව අවසංවනතුරු හොඳින් සබන් දෙන්න කියලා. අදාපේ ධර්මදේශනාවේ මාතෘකාව වෙන්නේ ඔබ, බොහෝ විට අහාලත් තියෙන චුල්ල හත්ති පදෝපම සූත්‍රය චුල්ල හත්ති පදෝපම සූත්‍රය ඇසුරින් තමයි අධ්‍යාපනයට අදාළවන බුදුන්වහන්සේ ගෙන එන මාදිලිය සහ පොදුුවේ ලෝකේ තියෙන මාදිලි මොනවාද කියලා හඳුනගන්න සාකච්ඡාව කරන්නේ. මෙධර්ම දේශනාවේ මුල් හරියදි මම සූත්‍රය විස්තර කරන්නම් එක බොහෝම ලස්සන සූත්‍රයක් කතන්තරයක් වගේ ඊට පස්ස අපි දෙවැනි කොටසේදී මේ ධර්මදේශනාවෙන් එන ගෙඹුරු අධ්‍යාපනික දර්ශනයමකක්ද කියලා අපි සාකච්ච කරමු. මෙසූත්‍රය එන්නේ මජ්ජිමනිිකායේ මූල පණන්නාසකනත් නම් මුල් සූත්‍ර පණහා ඇතුළෙ තියෙන ඕ පම්ම කියන වර්ගයේ. ේටික බට අලුත් සහ මේකඉතිින් දැනගණඩ ඕනැද කියලාගේ යහුවොත් මගෙන පොඩ්ඩක්ෙන දැනගත්තට කමක් නෑ. බුදුන් වහන්සේ පිරිනිිවන් පැෑවට පස්සේ පළමු සංගාය නාවෙදි බුදුන් වහන්සේ උගන්න පුද්ධර්මය එකතු කර එතන එකතු වනු ඒකාලේ ජීවත් වුණු ඉහළමට්ට පන්සේයක් භික්‍ෂූන් වහන්සේ ල එකතු වෙලා ආනන්දහා මුදුරු තමයි ඒකෙදී සාකච්ඡාාව වැඩිම සම්පද්දායකත්වය දුන්නේ. එතැනදී හැම දෙනාම දැනගෙන හිටිය ඒ සූත්‍ර දැනුම එකතු කරලා වර්ග කරලා කටපාඩමින් ගෙනියන්න පුළුවන් විදියට සකස් කලා. එතකොට මංකීපුම මේ මජ්්‍යිම නිකාය කියන වචනයෙන් එන්නේ ඔන්න ඔඒ විදිහට බෙදා වර්ග කරපු නිකායගන්තවලින් එකක් තමයි මජ්්‍යිම. දීග නිකායක ඇැන වඩා දිගසූත්‍ර මජ්්‍යම නිකායක ැනේ මධ්‍යම ප්‍රමාණේවා, අංගුත්තර කියල කියන්නේ සංඛ්‍යාත්මක වගේ නේවා ඔන්න ඔ විදිහට බොම සංෂේප වසයෙන්තියන ඉගැන්වීම් සහ කුද්ද කනෙකාය කියන එකේ නොයකුත් කුඩාකුඩා ඉගැන්වීම් සියල්ල එකතුකරපු කොටස. එතකොට මේ විදිහර වර්ගකර ගැනීම අරමුණ තමයි කටපාඩමින් තියාගණ්ඩ පුළුව. වර්ග කරන්න නැතුව තියාගත්තොත් එතකොට කටපාඩමෙන් ගෙනියන එක අමාරුයි. ක මේ නත් තෙනව පොඩි අ්‍යාපන දර්ශනයක් මේක හන ස්කෝල යන දරුවන්ට අපිහිතුවොත් ඔයායින්න අටේ පන්තිය නං අටේපන්තියේ සියලු විෂයන් ඔක්කුම ටික එකට ගත්තොතිං අපිටි ගෙනගණඩ ආමාරුයි. එහින්ද විෂයන්ටික හතකට අටකට දහයකට ඔන්න බෙදලලාතියනවා. ඊට පසෙ බෙදාගත්තට පස්සේ, ඒ ඒ විෂයභාර වෙන වෙන ගුරුවරයකින්වා ඒ ගුරුවරය හුඳට සූදානං වෙන්නේ පාඩන් කරන්නේ දැනුම සටහන් හදාගන්න ඒ විෂයට අදාළේව විතරයි. අනික් ගුරුවරය අපිතු භාෂාවගන්නන්න ගුරුවරය එහ භාෂාව ගැන්වීම ගැන හදාරනව භාෂාව අලුතුවච්චනය ව්‍යාකරන විදි එයා ඒක ගැන දැනගන්නවා. එතකොට විද්‍යාවගන්න ගුරුවරය, විද්‍යාව ගැනයි එකතු කරනො තැනුම. එතකොට, මේ විදිහට වර්ග කරගත්ත නිසයි ඒ දැනුම ඉදිරියට ගෙනියන්න පහසුවන්නේ. උගොල්ලොත් ඒ පාර විද්‍යාවලියන්න වෙනම සටහම් පොතක් ගනිතයට වෙනම පොත් ඔයි විදිහයට වෙනවෙනම පොත් පවත්ව ගෙනය අනු අයවට පිට කෞරදානෝ සහරවිට වෙන වර්ණවලින් ඒවා අඳුනගන්න පුළුවන් විදියට හදනවා එතකොට අපේ මොලයට දාගන්න පුළුවන් විදිකට ඒවා සකස් කරනවා. සටහනලී වහමත් වඩා වැදගත්ත ඒවා. නත්වර්ණ පෑනකකි ලියනෝ නැත් නංඟෙකි පාට ඉරියන්දිනවා මේ විදිහට මොලයට පහසු වන විදිහයට අපි සංවිධානය කරනවා. දීග නිකායි මධ්්‍යිම නිකාය අංගුත්තර නිකාය සංජුත්ත නිකාය කුද්දක නිකාය ආදී වසේ මේ හඳුන් වන නම්බලින් කියවෙන්නෙත් ඔන්න ඔහොම මතකතියාගන්න පුළුවන් විදිහට කරපු සංවිධානය කරපු ආකාරයා. මජ්‍යවනනි කායි ඇතුලේ ආහි වර්ග කරලති රමූල පණන්නාසක පලවෙනි පණහා. එතකොට පලවෙනි පණහා පාඩන් කරන කොට ඉස්සරමම කටපාඩමින්නගෙනාවේ හතලිස් නවයක් නම් ගඩන් කළ බැලුව හම මතක. එතකොට දන්නවා ඒ ගොල්ලො එක සූත්‍රයක් අමතක වෙලා කොහෙහැරි වැරදිලා ආයි බලන්න ඕන කොහෙද අඩුවන්නේ. එතකොට සූත්‍ර පණහයි, මූල පණන්නාසකේ කටපාඩන්න, එතකොට හා දන්නව මෙතන සූත්‍ර කොච්චරත් තියෙනවද කියන එක. එතකොට ආයිසැරයක් ඕපම්ම වර්ගය ආයි පොඩි අනුබෙදීමක්. එතකොටත් අපි දන්නවා පනාමක සැරේ පාඩමේතියා ගණඩ බෑ පනහිෙන් ඔය වර්ග වර්ගයකට සමාට සූත්‍ර පහක් වෙන්න පුලන් දහයක් වෙන්න පුලන් ඔය විදිට ආය වර්ග කරලා. එතකොට ඔබට තේරෙනව ඇති මේ අවුරුදුදදස් පන්සීයක් එහා පැත්තේ. බුදුහාරු උගන්නපු දැනුම නිකම්ම ඔහේ බුදුහාරවාතනැදිීම මෙහෙමත්කව මෙතැදිීමේ ඔහුොමොම නිකං අ සංවිධානත්මකව නෙවෙයි මේවා වර්ග කරලා හරියට පෙට්ටි වලට දානෝ වගේ දීග නිකාය කියන පෙට්ටියට ඔන්න එක ප්‍රමාණයක් දානෝ මජ්ජුම නිකාය කියන එකට තවයි එකක් දානෝ අංගුත්තරණය ඔය විදිහයට වර්ග කරගෙන ඒ එක එක පොත එක එක කොටසගත් හම ආය අනුබෙදීම් වලට යනවා ඒ අනුබෙදීමම් නැවත කුඩ බදීම ලට යනවා හරියට ඔගොලු ස්කෝල සටහන් පොත තියාගන්නවා වගේ. එතකොට විභාගෙ කාලය වෙනකොට ගනිතයයි විද්‍යාවයි ඉංක්‍රීසිී, සෞඛ්‍යයි ඔය ඔක්කම අපි ඔලු තියාගෙන දැන්කොහොමද මේල් ලියන්න කිය අපිට පැටලිල්ලක්නෑ අපි ඔලුවේ ඒවා සංවිධානය කරලායි තියනෙ විද්‍යාව සම්බන්ධ සාකච්ඡාව වෙනම එතකොට අපිට ඒක මතක තියාගන්න ලේසියි. කොට මේ විදිහට වර්ග කරගැනීම කියන්නේ මතක තබා ගැනීමට ලේසිවෙන්න කරපු වැඩක් විනා මේ ලෝකයේ පවත්නා දැනුම ඔය විදිහට එක එක එකනකින්වෙෙන් කරන්න පුළුවන් ඒව නෙවේ. අපි අපි හිතමු ගනිතය ගනිතයට අදාළ දැනුම සෞඛ්‍යය දැනුමෙන් වෙනස් වෙන්නේ නැහැ එක ගනිතය සම්බන්ධයෙන් ලබා ගත්ත දැනුමාවශ්‍යපේ ශරීර බරකිරණකොට. ඊළඟට අපේ වයසට අනුව උසකොච්චරද බරකොච්චරද. එතකොට ඒ ගනිතයේ තියනේ වයි උබර වගේ දේවල් මනිනය එක. හැබැයි ඒවාටක එකතු කරලා ගත්තට පස්සේ තමයි වයස කියන සංඛ්‍යාවෙන් බෙදල බැලුවහම බර වැඩිද බර අඩුද නේ දරුවෙක් උපද දෙෙනකොට පුංචි දරුවගේ බරාපි ලියනවානි. එලියන්නේ උපතේදී බර අනුව දරුවාගේ සෞඛ්‍ය තත්ත්ය ගෙනා දහසක් ඇති කරගන්න පුළුවන්. බර අඩුනං යාව විශේෂආරක්්චිත තැනක තියලා කිසියම් කාලයක් පෝෂණය කරනවා. එතකොට ගනිතයෙන් ලබාගත්ත දැනුම පාවිච්චි කළලා තමයි බරකිරලා ඊට පස්සේ අයසිං ඒ බෙදලා අපි උත්තරේ හොයාගන්න මෙයාගේ වයස ප්‍රමාණය හැටියට බර හරිද. ඔස හරිද උසයි වයසයි එක්ක බර වැඩිනං ඔන්න උපදෙස් දෙනොම එක බර වැඩි ඔබේ හදවතට එක අමාරුවයි රුදිරධාවනය කරන්න එනිසා බර අඩුකරගන්න කියලා. එතකොට ගනිතයයි විද්‍යාවයි සෞඛ්‍යයි කියලා කියන්නේ වෙනවෙනම විෂයන් නෙවෙයි ඒවා භාවිතයට ගන්නකොට සම්පූර්ණ එක දැනුම් පද්ධතියක්. එතකොට භාෂාව අපිට අවශ්‍යයි මේ අප එකතු කරගත්ත දැනුම රෝගියෙකුට කියල දෙන්න නැත්න අපි දන්න කෙනකුට කියලා දෙන්න. අපි යමෙකුට ලියල යවනවනං ඒක නිරවුල් විදිහට අපේ අදහස අවුල් නැතුව ලියන්න නම් භාෂාව හොඳට ලියන්න පුළුවන් වෙන්න ඕන එතකොට ගනිතයෙන් සෞඛ්‍යයෙන් විද්‍යාවෙන් ලබාගත්ත දැනුම භාෂාවයගෙන ගැනීමෙන් ලබාගත්ත දැනු මේ ඔක්කොම එකතු කරලයි අපිට වැඩක් කරන්න පුළුවන් වෙන්න. එදකොට හොඳින් වටහා ගන්න ඉගෙනගැනීමේ පහසුවට මේවා වර්ගත් කර තිබෙනවා. එහෙම වර්ගකරගත්තේ නැත්නම් අපේ මොලේට මේක ගෙනිය ගන්න අමාරුවෙනවා නැත්නම් මොලේ මේ තැන්පත් කරන්න පහසුවෙන විදිහටයි අපි මේ වර්ග කරන්නේ හැබැයි අපි හිතුවුවොත් එහෙම කලාවිෂයන් හොඳ නැහැ විද්‍යාවිශයන් තමයි හොඳ ගනිතය වඩා හොඳයි එහම එකක් නෑ. වෛද්‍යවරේක් වෙන කෙනෙකුට සින්දුවක් කියන්න පුළුවන්නන් වෛද්‍යවරේක් වෙනුණුකට චිත්‍රයක් අඳන්න පුළුවන්නම්. ඊට පස්සේ ගනිතය කරන කෙනෙකුට ගීතයක් හලා රසවිඳන්න පුළුවන්නම් එයාට පුළුවන්නම් චිත්‍රපටයක් නාට්්‍යයක් කරන්න තමන්ට රඟපාන්න පුළුවන්නම් එත් එහම ගත්ත හම කොච්චර පරිපූර්ණ මනුෂ්‍යයෙක් හැදෙනවාද. විද්‍යා වගෙන ගන්න කෙනා කලාවදන්න නැත්නම්. එතකොට හැදෙන්න්න පුළුවන් නීරස මනුස්සේ. හැබැයි විද්‍යාවයි කලාවයි, ගීතයයි, රසවිින්ධනයයි මේ ඔක්කොම දන්නවා නම්. එතකොට වඩා සංවේදී මනුස්සේෙක්, එයාට එතකොට හොඳ ජීවිතයක් ගත කරන්න පුළුව. බිරිදත් එෙක්ක, සැමියත් එෙක් තාත් තාත්ත කෙනෙක් හැටියට දරූ හැටියට වඩා සංවේදී මනුෂ්‍යන් වීමට නම් මේ එකත් පමණක් දැනගෙන, ප්‍රමාණවත් වන්නේ නෑමේ හැම්ම දෙයක් ගැනම දැනුම ගහ කොල ගැන ගස් වැඩේ නැහැටි ගස්වල නම් වැල් ඒවා මල් මලක් දැකල අපිට අඳුනගන්න පුළුවන්ද. ඊළඟට ඒවාඒ ස්වභාවික ක්‍රියාවලි මේ ඔක්කෝම අදාලයි මේ ඔක්කෝම දැනුම තමයි අවසාහන වසයෙන් වඩා පරිනත ලොකු කෙනෙක් හදන්න. අප ඉගෙන ගැනීමේ පහසුවට මතක තබා ගැනීමේ පහසුව සඳහායි මේවා ඕවර්ග කරගන්නේ. එතකොට සූත්‍ර කියලා වෙනම වර්ග කල්ලති නව. විනය කියලා වෙනම වර්ග කල්ලති නෝ අභිධර්මය කියලා වෙනම වර්ග කල්ල තියනවා. එතකොට අපි දන්නවා සූත්‍රවලතියන්නේ ධර්මකාරණ. විනයේ තියෙන්නේ භික්‍ෂූන් වහන්සේ ලගේ හැසිරීම් කටයුතු කළ යුතුවා කාරය වගේ දේවල් අභිධර්මයේ වඩා සියුම් වූ ධර්ම කොටත් ධර්මසාකච්චා මටික අපි මූලික වසයෙන් දන්නවා. ඊළඟට අපිියනවා සූත්‍ර පිටකය තුළට ගියාමතියනවා ඒ සූත්‍ර පිටකයේ තියෙනවා දීග නිකාය කියලා පොතක් මජ්ජිම නිකාය කියලා කොටසක්. අංගුත්ත්‍ර නිකාය කියලා සංජුත්ත නිකාය කියලා කුද්ධක නිකාය කියලා. ඒ දග නිකායියවෙන් කල්ල ගතොත් ඒක ඇතුළෙතියෙනවා දම්ම පදය කියන පොත. එකඇතුළලෙතිනවා ජාතක පොත්ත ඔය විදිහට පොත්් ගණනාවක් කුද්දක නිකාය ඇතුළෙ තියනවා. දම්ම පද අපි අහතට ගන්නවා. දම්ම පදය ඇතුළෙේතියනවා බාලවග්ගය කියලගැන්නේ පණ්ඩිත වගගය ඔහො මෝම කියෙල වර්ගබෙදල තියනවා. ඊළඟට ඒකෙතියෙනවා කොයි වගේ මිතුරෝවා ආස්ශ්‍රේක කරණ්ඩුවන්න ද අන්න්නේට අදාලේ ඉගැන්වීීම. ඉළඟට බුද්ධියෙන් තමන්ට වඩා හල මට්ට මේ අය ඇසුරු කරනකොට කොහොමද ඇසුරු කරන්නේ. ආයි සැරයක් වර්ග කරලා. එතකොට මේ වර්ගකිරීීම සියල්ල ඉතාම පුළුල් දැනුම ඊට පස්සේ පොදුබෙදීම් තුනක් සූත්‍ර ්‍රබිධර්ම විනය ඉට පස සූත්‍ර ඇතුළට ගයාම දීග මජ්‍යිමංගුත්තර සජයුත්ත කුද්දක, කුද්දක නිකා ඇතුළට ගේ අහස දම්ම පද ජාතක ඔය වගේ අයිබෙදීම් ජාතක පොත ඇතුළට ගාට පස්සේ ආයිතියෙනවා එක එක ජාතක කතා. එදකොට අපි සමහරවිට හත්තික උම්පජාතකය, ඔය වගේ මොකක් කරජාත කතාවක නමක් කිව්ව ගමන් අපි දන්නේ, අපි එක පාරට මුළු ධර්මයම මුළු බෞද්ධ සාහිත්‍යයේම අපි ඔළුවට ගන්නන්නේ අරවිදිහයට අපි ක්‍රමයෙන් ක්‍රමයෙන් ඇතුළට ගියපු නිසා අපිට ඒව මතකතියාගන්න පුළුව. එතකොට මතකතබා ගැනීමට වර්ග කලා විනා, ඔය එක ජාතක කතාව දැනගෙන එක ජාතක පොතා දැනගෙන විතරක්, ජාතකතාපොත විතරත් දැනගෙන ධර්මය දන්නවා කියන්න බැහැ. ගහ කොළ ගැන දැනගණ්ඩ ඕන අර්ග සමස්ත දැනුම කියලා කියන්නේ පුළුල් දැනුමයි මතක තබා ගැනීමටයි අපි මේවා වර්ග කරගන්නේ. අන්න ඒක ඉතාම හොඳින් අවධාරණයෙන් දැනගන්න ඔබ නැත්නම් වෙන්නේ මේ එක දෙයක් පමණක් දන්නා, එෙනකි සිම දෙයක් කරගන්න බැරී ඇත්තවසේම ජීවිතයේ ප්‍රශ්නයක්කා හම උත්තරේ මොකක්ද කොහොමද මේක විසඳගන්න අමාරු හැබැයි තමන් කරන රස්සාාවට අයිති ටික විතරක් හොඳට දන්න කෙනෙක් වෙන්න පුළුව. අපි මේ පුළුල් දැක්ම සහිතනම් එකක් ගැන සියුම්බ හදාරණ ගමන්, එකක් සම්බන්ධෙන් විසේ සධ්ඥෙක් වන ගමන්, අපට පුදුවේ අවශ්‍ය කරන අනිද්දනුම් සියල්ලමත් හැකි තරම්, තුකරගන්න පුළුවනි හරි එදකට මෙන මේ දැක්මෙන් යුතු අපි අමු ඉස්සරහට අපේසා කච්ජාවට චුල්ල හති පදෝපම සූත්‍රය හඳුනගෙන එයින් එන අධ්‍යාපන දැක්ම මොකක්ද කියලා වටහා ගන්න මේ සූත්‍රයේ එන චරිත මොනවද කියලා බැලුවොත් ප්‍රධාන චරිත තුනක් මේ සූත්‍රය තුළ එෙනවා ඒගේ නම්වසයෙන් ගත්තොත් එක්කෙනෙක් ජානුසෝනී කියන බ්‍රාහ්මණය කවද ජානුසෝනිී අනිත් එක්කෙන තමයි පිලෝතික කියන පරිබ්‍රාජකයාැන පැවිදි කෙනෙක් ඒ කාලේ ආගමික නායකෙ කෙටට කියන්න පුළුවන්. එතකොට ජානුසෝනය බ්‍රහ්ණය අනිත් එක්කෙන තමයි පිලෝතික කියන පරිබ්‍රාජකය. තුන්වෙනි චරිතය තමයි අපි බුදු හාමුදුරුව එතකොට මේ සූත්‍රය තුළ අපට චරිත තුනක් හමු වෙනවා. දෙවැනි කාරණය තමයි මේ සූත්‍රයේ අවස්ථා දෙකක්තියෙන හරියට අපි අප ඔබ හිතන්න ටෙලිනාට්‍යයක් බලනවා නැත්තම් චිත්‍රපටයක් බලනොවා කියලා. එතකොට ඒ චිත්‍රපටයේ සිද්ධි සිද්ධ වෙන ස්ථාන තියෙනවා. අපි එතම අපි චිත්‍රපටයක් බලනකොට මුලින්ම චිත්‍රපටය පටන්ගන්නේ ස්කෝලික දර්ශනයකින්. ස්කෝලි මහත්තයා පොත්පච්චිකත් අරගෙන ඔන්න ඉස්කෝලිට එනවා එතකොට දරුව එහෙමිහේ දුව ඇවිදිනවා සුදු ඇඳුන් ඇද ගත්ත ඔන්න පරිසරයේ ළමයින්ග කෑගු ගැනේ ඒ ගොල්ලගේ කටහඬවල්ලහෙනවා ඒ අතර සීනුවනාද වෙනවා ඔන්න සියලු දෙනාම උදේ රැස්වීමට එකතු වෙනවා. දැම් මේ වගේ දර්ශනයක් හිතන්න. එතකොට මේක එතකොට මේ කතාවේ යම් සිදුවීමක් වන ස්ථානය. ඒගවස්ථාව අපිදකින්න පුලුවන් ස්කෝලෙ මහත්යා ඉස්කෝලේ ඇරෙල ගෙදරගෙහිල්ල ඔන්න ගෙදර මේ සේ වාඩිවෙලා ඔගොල්ලන්ගේ සටහන් පොත් කියවනවා. ඒවාඒ ඔගොල හදල දුන්නු ගන්නතය බලනෝන නොගොලු ලියල දුුණු උත්තර බලනවා. ඒ බලන අතරේ ගෙදර ඉස්කෝලේ මහත්්‍යගගේ නූන බිරිද තේකක් අරගෙන. න නොමොකක් කරි කතා බහක් ඇතියෙනවා. එතකොට දැක් නාට්ටේ. සිදුවීම අපිට දිග හරින්නේ ස්ථාන දෙකක පලවෙනි ස්ථානය පාසෑල පාසලේ සිදුවෙන දේ අපිට ගේනවා. ඉට පස්සෙ ඔන්න ඉස්කෝලයා අපිට පෙන්න්න ඊළඟ දර්ශනය අපි දකින්නේ ගෙදර ඒ ගෙදර මේසේළඟ වාඩිවලලා ඉන්න ස්කෝල මහත්්‍යයාරි ස්කෝලි දියන්දගෙන් හිටපයඇඳු නවෙයි දැන්ගඇඳගෙන ඉන්නන්නේ සම්පූර්ණ වෙන පරිසරයා. මේ සූත්‍රයත් ඇත්තටම අපි අත්තට ගේන්නේ අපිළඟට ගේෙන අන්න එහෙම ඔය විදිහෙම වූ ස්ථාන දෙකක. පලොව ස්ථානය වෙන්නේ සැවැත් නුවර නගරය. හරියටම නාට්‍ය පටන්ගන්නකොට මුල්ම දර්ශනය පේනෝ වගේ අපට පේනවා සැවැත් නුවර දවල් දොල්හෙෙන් පස්ස වගේ වෙලාවේ, අරත්යක, නිකම්ම නිිකං අස්වකරත්වයක් ෑ වසූත්‍රය විස්තර කරනව සම්පූර්ණ සුදු පාට අස්වකරත්තයක්. කරත්තේ සුදු පාටයි. ඒකත් මෙක තියෙනවා. බොහෝම ලස්සන්ද්‍ර සරසපු බොහොම හොඳින් හදපු සුදුපාට අස්වකරත්තයක වාඩිවෙලා මේ කරත්තයෙන් ම ප්‍රධාන නගරයේ පාරදිගේ එනවා මුල්ම චරිතය ජානුස්සෝනිය. ජනුස්සෝනය, බ්‍රහ්මණය අස්වකරත්යෙන්, මේ නගරයේ ප්‍රධානමාවතද්දිගේ ඉස්සරහට එනවා. ඒ එනකොට ඔන්න පිලෝතික එනවා අනෙක් පැත්තෙන්. පිලෝතික කියෙන පරිබ්‍රාජකය ඉස්සරහට එනවා. ජනුසෝනිිය අස්වකරත්තය නවත්දලා අහනවා පිලෝතිකගෙන් මේ කොහෙහිදලද එන්නේ කියලා. එතොට පිලෝතික උත්තර දෙනවා මම මේ බුදුහාමුදුරු හම්බ වෙලා එනගමන් කියලා. මේ කඇැහුවට පස්සේ, ජනුස්ෝනිය දවරපිටේනවා ජනුස්ෝනය බුදුහාමුදුරුව ගෙන ොඩක් තන්න කෙනෙක් නෙවේීමේ වෙනක. ජනුසෝනය පිලෝත්තිකින් අහනෝය බුදුහාමුදුරුවෝ කියනෙක් කෙනා මේ එහෙම ලොකු වැදගත් කෙනෙක් දෙයාට යකු ඔයයා බොහොම බුද්ධිමත් කෙනෙක්ද කියලා. එතනැදී පිලෝතික කියනෝ යා මොනොව අහනෝ අද බුදුහාමුදුරුවෝ කියන්නේ ඉතාම ඉහල ප්‍රඥාවන්ත කෙනෙක්. හරියට ඇතුන් වසන කැලෑවකට යන ඇතුන් පිළිබඳ දැනුම තියෙන කෙනෙක්, දිගින් පලලින් විශාලවෙච්ච ඇතෙකුගේ අඩිසලකුණක් දැක්කට පස්සේ. මේසා විශාල දිගඵලලෙන් යුක්ත ඇත් අඩියක් තියෙන්න පුළුවන් මේ වනයෙහි වසන ලොකුම ඇත්රාජාගේය කියලා තීරණය කරනවා වගේ. බුදුහාමුදුරුවෝ දැක්කට පස්සේ බුදුහාමුදුරුවන්ගේ ඒ බුදුහාමුදුරුව හඳුන ගත්ත අට පස්සේ අපට නිකම්ම කියන්න පුළුවන් ඒ මහා ප්‍රාඥ්ඥෙක් කියලා. මම බුදුහාමුදුරුව ඒ වගේ මහා ප්‍රාඥ්ඥක්ය කියලා කියන්නේ බුදුහාමුදුරෝ සම්බන්ධයෙන් වැදගත්වන එවැනි පාසලකුණු හතරක් දැකීමෙන් පස්සෙේ කියලා පිලෝතක කියනවා ජානොසෝනියට. හරිනේ එතකට, මේ දක්වා කතාව බොහම පැහැදිලි එයා පිලෝතික කියන්නේ හරියට කෙනෙක් ඇතුන් පිළිබඳ දැනුමඇති කෙනෙක් ඇතුන් වසන කළෑවට ඇතුළුවෙනකොට එයා දකිනෝ විශාල පාසටහනක් ඒ පාසටහන ඒසා දිගපලින් යුක්ත පාසටහනක් තියෙන්ඩ පුළුවන්. මේ වනෙහි වසනා දෙවැන්තම ඇතාගේ වඩ ඕනෑය කියලා ඒ පාසලැකන දැකපු ගමන්තීරණය කරනවා වගේ. බුදු හා මුදුරුවු සම්බන්ධයනුත් එහෙමයි මම උන්වහන්සේ ඉතාමහිල ප්‍රඥාවන්ත කෙනෙක්ච කියල තීරණයක් කළේ එබඳු පාසටහන් හතරක් දැකීමෙන්ය කියලා පිලෝතික කියනෝ. ඊට පස්සෙ ජානුස්ෝනිය අහනවා, මොනවදේ පාසටහන් හතර. ඔබ බුදුහාමුදුරුවෝ මහා ප්‍රඥාවන්ත කෙනෙක්්‍ය කියලා තීරණය කරපු බුදුහාමුදුරුවන් තුළින් දැක්ක ඒ සටහන් හතර, පාසටහන් හතර මොකක්ද කියලා පිලොද්දකකින් අහනෝ. පිලෝතික විස්තර කරනවා මොනවද මේ පාසටහන් හතර ඔහු දුටුව. ඒ තමයි එකල සමාජයේ හිටපු, බොහොම දර්ශනික විදිහට ප්‍රශ්ණහාපු වාදකිරීමෙහි දක්ෂ පුද්ගලයින්. එහෙම යම් ඉහළමට්ට මේ බුද්ධිමතෙක් ප්‍රඥාවන්තය එනවාය කියලා දැන ගත්ත හම එගුල්ල සූදානං වෙනවා ඇත්තික වාද කරන්න තර්ක කරන්න, තර්කයෙන් සමහට පරාජය කරන්න. එතකොට මෙතැදි පිලෝතික කියනවා. යම් සේ සියුම් තර්කකිරීමෙහි මහා දැනුම ඇති. මේ උදාහරණයක් හෙටියට කියන්නේ කරුවලකාමරයක හැන බොහෝම කරුවල තැනක විදුලි ආලෝකයක් පත් වෙලා නිවෙන සැනින් අස්වයකුගේ ඇතති එ අස්වයකුගේ ලොම්ගසකට විඳින්න තරන් දක්ෂ දුනුහිී විදිින්නන් වගේ වාද කිරීමහි තියියුණු දක්ෂතාතියෙන බ්‍රාහ්මණයෝ ්‍ර මුල්ලින් ෑැන ශස්ත්‍රියෝ ගැන මේ විදියටි තාම සියම් බුද්ධිඥාණයෙන් යුත්ත ශස්ත්‍රියය. බුදුහාරෝ එනමයි කියලා දැනගත්ත හම ඉගුල් එකතු ලා සාකච්ච කරනවා ඔන්න දැගෞතම බුදුන් වහන්සේ එනවලු අපි එයාගෙන් මෙන්න මෙහෙම මෙහෙම ප්‍රශ්න ආහාමු. එතකොට එයා මේ විදියට උත්තර දුන්නොත් අපි එයාගෙන් ඊට පසේ හාමු මෙන්න මේ විදිහේ ප්‍රශ්න. ඔහොම ඔහොම ඉගුල්ලො සැලසුම් කරනවා බුදු හාමුදුරුව ආවාම ප්‍රශ්න ආන්න. ඇැං ඔන්න බුදුහාමුදුරුව ඒ ගමට වැඩම කලනවා. අර වාද කරන්න සූදානම් වෙලා හිටි කට්ටිය එනම බුදුන් වහන්සේ හමවෙන්න. බුදුහාමුදුරුව ඒගුල්ලන්ට ඉතාම සුහදව ප්‍රියශීලීව කතා කරනවා කොහොමද සැපසනීප ආගියතුොරතුරු කතා කරනවා. ඊට පස්සේ බොහෝම ප්‍රිය සංවාදයක් ඇති වෙනවා. ක්‍රමයෙන් බුදුහාරෝ තමන්ගේ ධර්මය කතා කරන්න පටන්ගන්නවා. අර වාදකරන්න දිනගණන් සැලසුම් කරලා ආපු කට්ටිය බුදුහා මුදුරන්ගේි මේ ධර්මය අහගෙන ඉන්නවා. ඒ අහගන ඉඳලා අර හිතං ආපු ප්‍රශ්න නිවෙයි. බුදුහාරෝ කියපු දේවල්වලට අදාළ වනදේ ප්‍රශ්න හැටියට අහනවා තමන්ට ඒක නිරවුල් කරගන්න තවතවත් පැහැදිලි කරගන්න. සාකච්ඡාව අවසාන වෙනකොට. එකම එක් කෙනෙක්වත් අර සූදානන්කරගෙන ආපු එකම ප්‍රශ්නයක්වත් අහන්නේ නෑ මක් නිසාද අහන එකේ තේරුමක් නෑ කියන තැනට එවා බුදු හාමුදුරුව කතාකරපු දේ විස්තරකරපු දේ ඒ ඔස්සෙගිහිල්ල එක්තරා විදිහකට අවසානයන අපි මොනහද දැනගෙන හිටියේ මේ බදුන් වහන්සගේ දැනුම කොයි තරං ඉහලද ඒ පණි විඩිය කොයිතරම් වැදගත්ද කියලා. එතකොට මේක තමයි, විලෝතික දකින පලවෙනි අඩිසලකුණ. එකඇන මෙයා ප්‍රඥ්ඥාවන්තයෙක්්ච, තාම ඉහල කෙනෙක්්ච කියලා තීරණය කරන්නේ කොහොමද, ශස්ත්‍රිය පණ්ඩිතයන් වාදකිරීමී දක්ෂ අය, සැලසුම් කරගෙන ඇවිල්ල, ප්‍රශ්න ගොඩක් අහලා වාදකල්ලා පරාජය කරනවය කෙල හිතාගෙන ආපු කට්ටිය ඒවා පැත්තකින්තියලේ ගැෙන කතාවක්වත් නැතුව, බුදුහාරොත්තක කතා බහකල්ලා බුදු හාමුදුරු කියන දේ ඒ ඔස්සේ ගිහිල්ල අවසානයේ, ඒ ගන්නපු දෙයින් සතුටට සැනසීමට පත්වෙනවා කොයි තරම් වැදගත් පනිිවිඩය අ ද කිව්ව කියලා. මේ තමයි පිලෝතික දැක්ක පලවෙනි අඩිසලකුණ. දෙවැනි අඩිසලකුණ මේ කතාවමයි එතනදි කතා කරනි බ්‍රාහ්මණු පණ්ඩිතයෝ ගැන අරවිදිහටම වාදකරන පිරිස, අත් අර දිට සැලසුම් කරගෙන ඔක්කොම කරගෙන එෙනවා හැබැයි බුදුහාරොත් එක කතාබාට වැරුණට පස්සේ, ඒ කාතාබා අවසං වෙන කොට ඒගොල්ලන්ටම අමතකයි තමං සැලසුම් කරගෙන ආපු සූදානං වෙලා ආපු. දේවල් ඒ අය බුදුහාමුදුරූ ගන්නන්න දෙයින් බුදුහාරොකයා දැන දෙයින්. හරිී සතුටට සැනසීමට පත්වෙනවා. තමන් කොයි තරම් මුලාවක දෙ හිටියේ වගේ අදහසක් ඇති කරගන්නවා. මේ තමයිද වෙනි අටිසාලකුණ. තුම්වැනි අඩි සලකුණ තමයි ගහපතියෝ එකඇන්න සාමාන්‍ය ගිහි සමාජයේ ඉන්න උගත්තු බදගත් කට්ටිය ඒගොල්ලු අතරත් ඉන්නවනේ විවිධාත් මතවාද අදහස් දරන දක්ෂ පුද්ගලයු. මේ ගොල්ලො තර විදිහටම ලෑස්ති වෙලා එනවා ප්‍රශ්න හදාගෙන එගොල්ලන්ට අසිද්ධ වෙන්නන්නේ ඒදේමයි. මේක තමයි පිලෝතික දකින තුන්වැනි අඩි සලකන අහතරවෙවැනි අඩි සලකුණේ එ ශ්‍රමණයින් ගැන ඒ කාලෙ සමාජයෙහිටපු අනික් කණ්ඩායම තමයි ශ්‍රමණ සම්ප්‍රදාය කට්ටිය ඉගුල විවිධැන් තමන්ගේ ගිහිගේවල් අතෑරල තැන තැන සංචාරය කරමින් මිනිසුන්ගේ දෙනදයකින් යැපෙමින්. ඔහම ශ්‍රමණ ජීවිත ගතකරපු කට්ටිය දේපල කියලා කිසි දෙයක් නෑ තමන්ගේ කියලා මොකක්වත් නෑ සම්පූර්ණ සංචාරක ජීවිතයක් ගතකරපු තමන්ගේ ආධ්‍යාත්මික පැත්තක් ගැන විශ්වාසකරපු නොවෙෙක් විදිහේ ඉගැන්වීම මේ කාලෙ තිබුණු ඒවා අනුගමනය ක අණු ස්සාහ කරපු කට්ටිය. එදගොඩ මේ ගොල්ලොත් අර විදිහටටම ගෞතම බුදුන් වහන්සේනවාය කියලා කිව්ව හම වාදකිරීමට සූදානන් වෙලා ප්‍රශ්න ඇසීමට සූදාානන් වෙලා. එනවා ඒගුල්ලන්ට සිද්ධ වෙන්නෙත් ඒටිකමයි අර කලින් සූදැනං වෙලාපුවාද ප්‍රශ්න මුකක්වත් නෑ බුදු හාරොත්තිික සාකච්ඡාවෙන් පස්ස ඒගොල්ලො වෙනස් වෙනවා. එතකොට පිලෝතික කියනවා මෙන්න මේ අඩිසල කොුණු හතර දැක්කට පස්සේ තමයි බුදුහාමුදුරුවෝ මහාදැවැන්තේෙක්්ච මහා ප්‍රඥාවන්තයෙක්්ච නඥාණයෙන් ඉතාමුසස් කෙනෙක්ක කියලා මම තීරණය කළේ කියලා. හරනේ, කොට පිලෝතික බුදුහාමුදුරෝ විශිෂ්ඨ ගනයේ කෙනෙක්ය කියලා කියන්නේ. ශස්ත්‍රිය පණ්ඩිතයින්, බ්‍රාහ්මණ පණ්ඩිතයින් ඊට පසි ගිහිගෙවල්ලල ජීවත් වනු උගතුන් සහස්ශ්‍රමණයින් යන පිරිස. විසින් බුදුහාමුදුරන්ෙන් ප්‍රශ්ණහන්න ඇවිදින් ප්‍රශ්න අහන් එම නැතුව වෙනස් වෙනවා. ඒ අය බුදුහාන්ට වඳනවා බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකීන් වෙනවා දැකීමෙන් තමයි, පිලෝතික බුහාරුවු ඉතාම උසස් ප්‍රඥාවන්තයෙක්ච කියලා තීරණය කරන්නේ හරි ද මේ කතාටික කිව්වට පස්සේ ජානුසෝනිය මොකද කරන්නේ. මෙච්චර වෙලා අස්වකරත්ත උඩ වාඩි වෙලා ඉඳගෙන පාරේ හිටගෙන තමන් එක් කතාකර කර හිටපු හම උනු පිලෝතික එක්ක කතා කරමෙනුයි ජානුස්සෝනය මෙච්චර වෙලා හිටියේ. මේටික ඇහුවට පසේ ජානුස්ෝනිය වහාම අස්වගරත්තම් බහිනවා. බැහැලා බුදුහාමුදුරුව ඉන්න කොයි පැලාතෙද කියලා හලා ඒ පැත්තට හැරිලා. තමන්ගේ උතුරු සලුව සකසගෙන බිම ඇදිලි බැඳවැඳ වැටෙනවා. බුදුහාරෝ ඉන්න පැත්තට බුදුහාරු කොයි තරන්නං උසස් උත්තම ගණයේ පුද්ගලයෙක්ද කියලා. දැංගතකොට ලෝතික බදහාර ස් කෙනෙක්ක කිය තීරණයොහො කොහොමද කියලා අපි දැන්දන්නවා ඒ විතරක් නෙවෙේ. ද ජානු සෝනි අස්වකරත්තෙන් බැහල බුදු හාමුදුරුවන්ට වැඳ වැටුනේ ඇයි කියලා ගත්තොත්. ජනු සෝනිය බුදුහාරුගේ දැක්කෙත් නෑ බුදුහරගගෙන්වී මක්මකොත් ඇහවෙත් නෑ. මොකක්කත් නෑමේ පිලෝතික කියපු කතාව අහලා තමයි අස්වකරත්තෙන් බැහැලා ඔන්න බුදුහාමුදුරුවන්ට වැඳවැටුනේ දැන් ඔන්න. අපට දෙන්නෙක් කටයුතු කරපු ආකාරය. දෙන්නෙක් වඩා උසස් දැනුමැත්තෙක්ය බුදුන් වහන්සේ කියලත් බුදුන් වහන්සේ කියලා තීරණය කළේ කොහොමද කියන දෙවිදියක් මෙතන ආව. පිලෝතික තීරණය කළේ වඩා ඒ සමාජයේ උගත් වාදකිරීමෙහි දක්ෂකට්ටිය. ඇවිදින් වාදනොකරම් බුදුහාරගේ පක්ෂයගන්නවා දැකලා ඒ දකීමෙනුයි බුදුහාරුව විශිෂ්ටේක් කිය ීරණය කළේ ජානුස්සෝනිිව මොකක් අදැක්කෙන පිලෝතිකට කියපු ටික කතන්තර ටික අහලා ඒක පිළි අරගෙන බුදුහාරු ඉන්නදිහාට වැද වැටෙනවට්ටමට ගිය. හරිනේ දැන්ගන්න කතාව මුල් අවස්ථාව ම අරිස්සෙල කිව්වනේ අගුලු නාට්‍ය බලනකොට නාට්‍යේ මුල් දර්ශනය පාසල පාසල් භූමිය සිද්ධ වෙනදේ අපිට පෙන්නවා. මේ කතන්දරෙත් අපිට පෙන්නන්නේ සැවැත් නුවර වීතියක සිද්ධ වෙන දෙයක් අස්වකරත්වයක එක් කෙනෙක් වාඩිවෙලා බිම තවේ කෙනෙක් පන් ඇවිදගෙනැවිල්ලා හිටගෙන ඉන්නවා මේ දෙන්නා අතර කතා භාක් ඇතිවෙනවා ඒ කතා බහහි අවසානයේ. ජානුස්සෝනිී අස්වකරත්තයෙන් බිමට බැහැලා බුදුහාරු ඉන්න පැත්ත අහලා ඒ පැත්තට වැඳවැටෙනවා කොයි තරම් උත්තම ගනයේ. ්‍රාඥයෙක්ද බදුන් වහන්සේ කියන අදහසින් ජොක්තව. මේ තමයි කතාවේ මුල් කොටස. මේ සූත්‍රයේ දෙවැනි කොටස දෙවෙනි දර්ශනය වන්නේ අර අපි ඉස්සෙල්ල හඳුනගත්ත බ්‍රාහ්මණයා ජානුස්සෝනය බුදුන් වහන්සේ හමුවට ගිහිලිඉන්න දර්ශනය තමයි ඊලං කොටස විස්තර වෙන්නේ දැන් කතාව පටන්ගන්නේ සූත්‍රයේ කොටස සැවැත්නුවර නගරයේ නෙවෙයි දෙවැනි කොටස දර්ශනය අපට පේෙනවා බුදු හාමුදුරුව ළඟ ඉල්ල හමුවෙලා ඉන්න ජානොස්සෝනිය. ජානු සෝනිිය ඇතෙන්න්න ගිහිල්ලා බුදුහන්ට වැඳලා, බුදුහරොත් එක්ක කතා භාකරනකොට කියනවා අර සැවැත්නුවර වීතියේදී පිලෝතිකත් එක්ක ඇති වුණු කතා බහසා පිලෝතික කියපු දේ. එතැදි ඕහ කියනවා පිලෝතික කිව්ව කියලා, ඇතුන් වසන වනයට ඇතුළුවන ඇතුන් ගැන දන්නා. කෙනෙක් දිගින් දික්කූද පලිින් පලල්ලූද ලොකු පාසටහනක් ඇතුකගය පාසට අහන දැකී මෙම්ම මේ නම් මේ වනයහි වසන ලොකුම හස්තියාගේ ඇත්ස පාසලකුණය මේ කියලා තීරණය කරනවා. වගේ පිලෝතික, පාසටහන් හතරක් කොස්සේ ඔබවහන්සේ ශ්‍රේෂ්ඨ ගැයේ පුද්ගලයක්ක්ය කියලා තීරණය කලාය කියලා ඒ කතාව කියනවා. තැන් හරිනං වඩ පුළුවන් බුදුහාමුදුරෝ කියනෙක් නේද ආබොහෝමාගේ පිලෝතික මාව හොඳට තේරුම් අරන් තියෙනවා හරියට වනයට ඇතුළුවන ඇතුන් ගැන දන්නා කෙනෙක් ලොකුප පාසටහන දැකල ඒනම් වනයහි වසන ලොකු මහස්තියාගේය කියලා තීරණය කරනවා වගේ. එයා. මා ගැන පාසටන් හතරක් ඔස්සේ මංගැන හිත්තපු විදිිය හරි බොහෝම හොඳයි කියලා තමයි අපි සාමාන්‍ය හිතන්න පුළන් බුදුහාරෝක කියයි කියලා. නමුත් බුදුහාරෝ එෙමනෙවෙයි කියන්නේ. බුදුහා මුදුරෝකීනො ඒක ඒ තරම් ප්‍රඥාගෝචර වැඩක් නෙවෙයි වනයට ඇතුළුුවෙනකොට හමුුවෙන ලොකු පාසටහනක් දැක්ක සැණින් මේ නම්වනයෙහි වසන ලොකු මහස්තියාගේය කියල නිගමනය කරන එක. එතකොට ද බුදු හාමුදු්‍රෝ කියන්නේ එක සමහරවිට ජානුස්සෝනිය අපේක්ෂා කරපුත්තරේ නොවෙන්න පුළුවන් ජානුස්සෝනිය බලාපොරොතුවෙන්න පුලුවන් පිලෝතික හරි පිලෝතික එහම තීරණය කරපු එක හරි කියලා කියයි කියලා. බුදු හාමුදුරු කැනහෙම එකක් නෙවෙයි. එහෙම එක පාසටහනක්, දිගින් දික්වුණා පලලින් පලල්ලුනා මේ තරන් ලොකු පාසට අහනක් තියෙන්නේෙ නම් වනෙහි වසන ඇත්රාජාගේය කියලා නිගමනය කිරීම. ඒ තරම් හොඳ වැඩක් නෙවෙයි කියලයි බුදුහාරෝ කියන්නේ. ඊ ළඟට බුදුහාමුදුර විස්තර කරනවා ඇයි එහෙම නිගමනය කිරීම නිවැරදි නොවෙන්න පුළුවන් කියලා කියන්නේ. උධාර විස්තර කරනවා මෙන්න මෙහෙම. ඇතුන් ගැන දන්නා දක්ෂ කෙනෙක් වනේට ඇතුල් වෙනකොට අර වගේ දිගින් දික්කූ පලලින් පලල්ලූ ලොකු අඩිසලකුණක් දැක්ක පමණින් සේත්තු මේ නම් ඇතරාජාගේ පාසටහනයි කියල තීරණය කරන්නේ නැහැ කියලා. හේතුව තමයි බුධර්විස්තර කරනවා, මේ මට්ට මේ දිගින් දෙක්කෝ පලලිං පලල්ලූ ලොකු පාසටහන් තියන ඇතින්ියන් වර්ග ඉන්නවා.මසූත්‍රේහෙම නම සඳහන් කරනවා වාමනිකා කියලා ඇතින් නියෝ විශේෂයක් කින්නවා ඒ ගොල්ලන්ගේ පාසටහන බොහොම විශාලයි. ඒ නිසා මේ මම දකින පාසටහන ඒ කියපු වාමනිකා කියේන ඇතින්ියකගේ වැෙන්ඩ පුළුවන්. ඒ නිසා මම නිගමනය නොකළ යුතුයි මේ නම් හස්තිරාජාගේ පාසටහනයි කියලා. එහෙ මහිතනෙක් එ න අ ඊළඟට මොකද කරන්නේ බුදුහර විස්තර කරනවා. එය තවදුරටත් ඉස්සරහටයනවා. එහෙම ඉස්සරහැට යනකොට එයාට ආයි තර වගේම ලොකු පාසටහන් දකිනවා, ඒ විතරක් නේයි. ගස්වල උඩ අතු කැඩුණු තැන් දකිනවා, ඒ වගේම උඩ අතුවල ගැටුණු තැංවල මඩ තැවරි ල තියෙනවා දකිනවා. දැන්ඔන්න සාච්චි දෙකක් දකිනවා. ඉස්සල දැක්කේ පාසටහන විතරයි දැන් එයා දකිනවා, ගස්වල උඩ අතු කැඩුණු තැන් සහ උඩ මඩතැවරුණු තැන්. දැන් ඉස්සල්ල සාධකය මත කියන්න පුළුවන් විශාලත්වය කකුලෙ පාසට් පාදේ විශාලත්වය. දැක් ආපුතොරතුරුවලින් උස ගැනාා දහසක් කියන්න පුළුවන්. උස අතුවල මඩ තැවරිලා තියෙනවා. දැන් ඔන්න සාක්ෂිස්සලට වඩා සාක්ෂි වැඩි පුරතියනවා. දැ මේ සාච්චි දැක්ක ගමන් තීරණය කරනවා ද මේ නම් හස්තිරාජයාගම තමයි මේලා සලකුණ කියලා. බදුහාරකිලො නැහැ. ඇතුන් ගැන දන්න කෙනා එහෙම කරන්නේ නැහැ. මක් නිසාද මේ මට්ට මේ පාසටහන් විශාල පාසටහන්න ඇති මෙච්චර ප්‍රමාණයක උඩ අතුවල මඩ තවරන්න තරම් උසශරීරයක් ඇති තව ඇති්‍යෝ වර්ග ඉන්නවා. ඒ තමයි උච්චාකාලාරිකා කියලා නම් කරනවාය උච්චා කාලාරිකා කියන ඇතින්නියෝ. මේසාහ උසයි මෙච්චර උසගස්වල මඩ තැවරෙන්න තරං උසයි ඒනිසා මේ‍යතීරණය කරන්නේ නෑ දැ සාක්ෂි තුනක් තියෙනවා පාසටහන අතුබිඳලා තියෙනවා උඩ අතුවල මඩතැවරිලා තියෙනවා සාක්ෂිත් තුනයි ඒත් එයන් නිගමනය කරන්නේ නෑ මක් නිසාද ඔය මට්ට මේ සාක්ෂිවලින් තව ඇතියියෝ වර්ග ඉන්නවා එතම උච්චාකාලාරිකා. තවත් ඉස්සරහට යනවා. ඒ ඉස්සරහට යනකොට අරවගේම අඩිසලකුණු තියෙනවා උඩ අතු කැඩු තැන් තියෙනවා, මඩ තැවරුණු අතු දකිනවා, ඊට අමත උඩ දලවලින් අනිනල දැද තැන් දකිනවා. දැන් උන්නුණ සාක්ෂි වැඩි. පාසටහන තියෙනවා අතු කඩපුවා තියෙනවා, උඩ අතුවල මඩතැවරිලා තියෙනවා, ඊට වඩා වැදගත් වඩා උස තැනක දලෙෙන් ඇනලත්තුවාල කරලා තියෙනවා. එතකොට, ඇතාගේ ප්‍රමාණය ගැන වඩා හොඳ තීරණයක් ගන්න තරන්දැන් සාක්ෂි ගොඩක් තියෙනවා. එතකොට එහෙමඋනත් ඒ සාක්ෂි ඔක්කොම දැකලත්යා තීරණය කරන්න නැහැ මේ තමයි කැලේ වසන හස්තිරාජයාගේ පාසටටහන්න ඇත්තන් සාක්ෂි කියලා මක් නිසාද උච්චා කණේරුකා කියලා හඳුන්වන තවත් ඇතියියෝ ඉන්නවා. ඒගොල්ලු ඔන්න ඔහොම උඩ ගස්වල උඩ අතු බිඳින්න තරම් දළවලින් ඇනල තුවාල කරන්න තරයි ගුළ උසයි. එනිසා මේ සාක්ෂි ඔක්කොම ලැබනට පස්සෙත් ඇතුන් ගැනදන්න කෙනාතීර දුකරන්නේ නෑ මේ නම් වනයහි වසන ඇත්රජාගේ සටහන්්‍ය කියලා. තවත්්‍යයා ඉස්සරහට යනෝ. ඒ යනකොට අරසාක්ෂි ඔක්කොම දකිනවා, ඊට පස්සෙ තව ඉස්සරහට යනකොට යාට පේන්න තියෙනවා, රෘක්මුලකට ගියා වූ හෝ, හිස් අවකාශ ස්ථානයකට ගියා වූ හෝ, යන්නා වූහෝ සිටින්නාව්හෝ නිදා සිටින්නාවූ හෝ ඒ මහා ඇතරාජයා දකි. හරිනේ එයා, ඇස් දෙකෙෙන්ම අන්තිමට දකිනවා. අරසාක්ෂි ඔක්කොම දැකලා ඒත් නිගමනය කරන්නේ අවසාන වසයගේ ඇතරාජයාය කියලා තවස්සරහට යනවා යනවා. ඒ යනකොටයා දකිනවා. එක්කො ගහක් යටවා ඉන්න ඒමනැත්නම් එලි මහන් පිට්ටනියක ඉන්න ඇතා සියසින් දකිනවා. අන්න එහෙම දැක්කට පස්සේ එයාතීරණය කරනවා. හරි මෙතෙක් මම දැක්ක සාක්ෂි වලින්. ඒ කිබිල තියෙන්නේ වනයහි වසන ඇත්රාජා තමයි. ඒ අවසන් නිගමනයටයා එන්නේ තමන්ගේ සියසින් දැකීමෙන් ප්‍ර්‍යක්ෂය වනාට පස්සේ. දැන් අපිට කතා කරන්න පුළුවන් මේ චුලහති පදෝපම සූත්‍රයේ එන ඉගැන්වීම තුළින් එන අධ්‍යාපන දර්ශනය මොකක්ද කියලා. ඒ තමයි පිලෝතික සහජානුසෝනයගෙන් පිළිඹිභවෙච්ච අධ්‍යාපනය පිළිබඳ දැනුම ක තමයි බුදු හාමුදුරුව පෙන්වාා දෙන විදිය. පිලෝතිික්ක බුදුහාරෝ විෂිටේක ්‍රේෂ්ටයක කෙල තේරුම් ගතති බුදුහරන්ගේ උගන්නපු දේතේරුන් ගරන්නන්නේෙවෙයි. එයා එහෙම බව පෙනුනෙ නැහැ. එයා බුදුහාරෝ ශ්‍රේෂ්ටයකය කියල දැක්කේ ඒ සමාජය ඉන්න ලොකු කට්ිය බුදු හාමුරුවඇවිල් ඉස්සරාඇවෙල්ල හැරෙන හැටි දකලා. ජානුස්ෝනිය බුදුහාර විශිෂ්ටයක කියලා තින්දු කළේ තව කෙනෙක් කියිය බුදධයක්කාහලා එතකට මේක තමයි එක දැනුම යම් යම් දේ සම්බන්ධයෙන් නිගමන ගන්නා එක ක්‍රමයිත්. බුදුහාමුදුරෝ දේශනා කළේ සාච්ෂි එකින් එක එකින් එක වැඩිවැඩියෙන් සාක්ෂිය එකතුකරගෙන ගිහිල්ලත් අවසාන වසයෙන් තමන්ගේ සියසිම්ම දැකළ තම අවබෝධයටම එනකං නිගමනයට යන්ඩෙපා මක් නිසාද ඊට මෙහා පැත්තේ, අඩු ොතුර ඇතුව නිගමනය කළොත්තේ නිගමනේ වැරදි නිගමනයක් වෙන්න පුළුවන් නිසා. හරිනේ දැන් අපි සාකච්ච කරමු කොහොමද පිලෝතිික මාදිලිය මං නම් කරනෝ එක පිලෝතික මාදිලිය කියලා පිලෝතික මාදිලිය, ජානුස්ෝනිය මාදිලියයි කියලා මාදිලි දෙකක් ගැන කතා කරන්න පුළුවන් තුන් එනි මාදිලියය තමයි බුදුන් වහන්සේ ගෙන එන මාදිලිය. ලෝතික මාදිලිය තමයි සමාජයේ ඉන්න ලොකු කට්ටිය කියන දේවල් අහලා ලොකු කට්ටිය හැසිරෙන විදිහ දැකලා තමන් නිගමනයකට යනවා මේක හරිවෙන්ඩ ඇති මේක තමයි හරිනිවැරදි දේ කියලා. ජානෝ සෝනිය කවරුත් ලොකු කට්ටිය කරන දේවල් දකින්න එත්න තව කෙනෙක් කියියපු දේ අහලා මේක තමයි නිවැරදි දැනුම කියලා එයා නිගමනයට යනෝ. එතකට, දැඟ ඔය පිලෝතික මාදිලිය සහ ජානුස්සෝනිය මාදිලිය නේද අපේ දැනුම ගොඩාදුරට අපිට දැනුම එන ක්‍රමය වෙන්නේ. උදහරණයට ගමුකු. අපි බුදුහාමුදුරුව කියපු විදිහට වඩා හොඳින් සාක්ෂි හොයා බලලා අවසානයේ ප්‍රත්‍යයක්ක්ෂයට එනකම්ම නිගමනයකට යන්නේ නැතුව එහෙම ප්‍රත්්‍යයක්ෂයට යනකං, ප්‍රත්‍යක්ෂ වසයෙන්ම තේරුම්ගන්නකං අවසන් නිගමනයක් නොදී ඊට මෙහා පැත්තේන මෙමත් ලැබිල තියෙන සාක්ෂිියයනුව මෙන මේ මට්ටම මේ වඩ පුළුවන් කියලා දෙයක් ධාපිකයන්නේ නැත්නම් ප්‍රවෘතිය හපු ගමක් බලන්්ඩු අරමිනිස්සු මෙහෙමයින මෙහෙම කරලනි ඔහොම කියලා අපි නිගමනය කරනවාද. මගන්න අපි අපි ජානුස්ෝනය මාදිලීට වඩාළඟයි ප්‍රවෘතිවලින් අපිට කියනවා එක ජනකොටසට එරෙහි කතා ඊළඟයට අපි බේද කරන කතා ඔය ඔක්ක මටික කිව්වට පස්සේ. අපි ඇත්තැටම සමහට ඒජාතිය මනුස්සේක ආශ්‍රය කරලවත් නෑ අරවිදියට කිව් ගමන් ජානුස්සෝනය කළේ බුදුහාරු පැත්තර ඇහල්ල වඳදිනක අපි කරන්නේ යම් ජනකොටසක් කෙරෙහි තරහා ඇතිකරගන්න එක වෛර ඇති කරගන්න එක අමනාපහිත ඇති කරගන්නේ. ඒම කියන්නේ බෞද්ධ සමාජ ගැ විතරක්නේ පොදු සමමාජයේ. මුස්ලිම් මිනිස්සුත් ඒ දිියටම හිතන්න පුළුවන්, ඒ ගොල්ලන්ට එන දැනුමේ එන්නේ අනික් ජනකොටස්වලට එරෙහි කතානං ඇත්තටම ඒගොල්ලු ඒ විදිහද කියලා හොයා බලන්නෙත් නැතුව ජනස්ෝනිය පටන්ගත්තවගේ වෛර කරන්න පටන්ගනිී දෙමල ජනතාවත්තුවෙන්න පුළන් ලෝකේ ඕනම තැනක වසන ජනයා ඔහොම කටයුතු කරන්න පුළුවන්. දෙවැනිියක තම පිලෝතිි මාදදිලිය. මාලිය ජනස්සෝනිය මාදිලියට වඩා ටිකක් ඉස්සරහින් තියෙන්නේ හැබැයි අපි හිතන විදිහ පාලනය කරන්න විශාල වසයම මාධ්‍ය වෙළඳ දැන්වීම් මේ හැම්ම එකකම පාවිච්චි කරන්නේ පිලෝතික මාදිලිය. ලස්සන කාන්තාවක් ඇවිල් අපිට කියනවා ලස්සන වෙන්ඩනම් මේ ජාතිය සබංගාන්්ඩ කියලා. එතකට අපි ඒ සබංගන්නේ ලස්සන කෙනෙක් නැත්නම් අපි කැමති කෙනෙක් ඒ ගාන නිසා. ඒ පාවිච්ච කරන නිසා ප ඇතරම් පාවිච්ි කරනව දන්නෙත් නෑ යා ඇවිල්ල එක කියන්න එයා ඇමතින්ගේ වෙළඳ දැන්වීමේ තියෙන සටහන නිකියවන්නේ යා පාවිච්චි කරන වෙන සබංජාතියක් වෙන්න පුළුවන්. නමුත් අපි. ඇත්තටම යා ඒ සබම් පාවිච්ච කරනවද කියලවත් හොයන්නේ නැතුව ඒ සබම් මෙලදීලා ගන්නවා ඒභගෑවම ලස්සන වෙනවා ඇති කියලා මක් නිසාද අරවගේ ඔතොරිටි රැත්නම් ඒක සම්බන්ධ ප්‍රබල චරිත්‍යත් දම්මලා අපිටේක කියවන නිසා. ඇත්තටම, ඔ පෙනනවති ඕනම වෙළඳ දැන්වීමක් ගත්තොත් පිලෝතික මාදිලිිය ඔස්සේ අපේ හිතට අදහස් කාන්දු කරන්නේ පිලෝතික මාදිලිය ඔස්සේ අපේ හිත නම්මගන්නේ චන්දකාලේ පිලෝතික මාදිලිය ගොඩා භාවිතාවෙනවා අපි දකිනවා විද්වත් සබා වියත් සබා ඕහම ඔහොම කියලා නම් කරගත්ත සබාහදනවා මේ සබා ඇවිල්ලා සභාාවසා මාජකු ඇපිට එක එකේවක් කියනවා. ගමී ඉන්න ඔබහිතනවා ආ ඒ ඒයා විශ් විද්‍යාලෙකත් ආචාර්යවරයක යා විශේසඥ වෛද්‍යවරයෙක් වෛද්‍යවරයක්ක්. ඔය ඔය විදිහට යාගේ තනතුරු තත්ව ඕව කියල තමයි ඒගොල්ලේ කතාව කියන්නේ. එතකොට ඔබහිතනවා එහ නම් සත්‍ය වෙන්න ඇති. මොකද ලොකු කට්ටියනැකිවේ පලන්න පිලෝතික මාදිලිය පාවිච්චි කරන හැටි අපේ හිත නම්මගන්න වෙනස්කිරීම සඳහා. බහුගිය කාලයඔබට මතක ඇති මේ කොරෝනා තත්ත්වයට මුහුණදීමට බිහෙත්ත්‍ය කියල යම් යම් දේගෙනාවහම ඒවා අපිට පෙන්නුවත් ඔය විදිහටමයි. සමහරවිට දේශපාලනය ඉන්න ප්‍රබල කෙනෙක්ට ඔන්න ඒව බොන්න දෙනු අපිට පෙන්න්නවා. අමාත්‍යන්සක ඇමතිවරියකට ඇමති කෙනෙකු ඒව බොනෝ අපිට පෙන්න්නනවා ඕ අපිට පෙන්න්න ඩොෝ නෑනේ ගොල්ලු බිලා සතනිීප වනා නං හොඳයි ඇල්ල කිව්ට කමන්නෑ මම බි්වමට දැන් හොඳයි කියලා. නමුත් ඇයි මේ කැමරායිස්රහ මේ ගොල්ලො මේක බොන්න. ඒ තමයි අපිට අදහසක් දෙන්න ඔහෙ පිලෝතික මාදිලිය පාවිච්චි කරලා ඔයාල පිළිගණ්ඩ මක් නිසාද මේ අපිබගේ ලොකු කට්ියත් ඒවතමයි බොන්නේ ඔයාලගේ පොඩිට්ිය බියවහම්මොකද අපි වගේ ලොකටියත් බොනොවා. ඊළඟට මේ බිහෙත අරගෙන අනුව ශ්‍රීීම හා බෝධීන් වහන්සේට පූජ කරන්න්න. ඒකත් ඕන වැඩක් නෙවෙයින පෙහතක් හොයාගත්ත අනං, ඒක හරියට වැඩකරන අද කියලා පරිීක්ෂා කරල බලල ඒ ඒ පරීක්‍ෂණවලින් ඔප්පුූනු වාර්ථාව සමාජගත කරණකනේ වන්්ඩෝනි ඒනේ අර බුදුහාරණි මාදිලිය. ක පරිීක්ෂා කරනවා, එතකොට සාක්ෂිිය අනුව වඩාාව හොඳයි වගේ පේනවා, ඒත් නිගමනය කරන්නෑ තවපරීක්‍ෂණවලට යනවා සියලු සාක්ෂිවලින් අන්තිමට්ට ප්‍රත්‍යක්ෂය සමහරවිට ඔය පැනිය හදපු කෙනා ඔය බෙහෙත් බීලා. ොරෝණා වැලඳනු ලෙඩුන් අතරේ ජීවත්තනවාය ගොල්ලන්ටු පස්ථාන කරනවා සතියක් මාසයයක් ගිහිල්ලකේෙනවා බලන්ඩ මට හැදුනේ නෑ අන්නන්නේ එතකොට එක බුදුහාරගෙ මාදිලිය. සියලු අවසානයේ පත්්‍යක්ෂේම්ප් කියා හිටිනවා ලෙඩේ හැදිලා නෑ එතකොට අපිට පේනවා. නමුත් අපට මේක හඳුන්නල දුන්නේ පිලෝතික මාදිලිය ඔස්සේ. ඔබ දැන් අපිකි මංකිව්වා දරුවන්ගේ අධ්‍යාපනය ගැන තීරණය කරනකොට දරූ හැටියට අධ්‍යාපනය ගැන තීරණය කරනකොට ගුරුවරු හැටියට වෛද්‍ය දෙවරු හැටියට සමාජයේ ජීවත්වෙන අය හැටියට අපි කොහොමද අපේ අධ්‍යාපන මාදිලිය හදන්නේ. ඒ තමයි, අපි දරුවන්ට යමක් අවසං වසයෙන් කියල දෙනවට වඩා. අපි දරුවට කියල දෙන්ඩ ඕනෑ, එයාට සොයාගෙන යන්ඩ සාක්ෂිමත්ත තව තව සාක්ෂි හොයාගෙන යන විදිහට මඟ පෙන්වනක එතකොඩ දරුවා ඉගෙන ගන්නවා යමක් සොයාගන්නා විදිිය. දරුවට අවස්ථාව අපි ප්‍රශ්නයක් ඇහුවොත් පුතා මොකක් හරි අම්ම මේක කොහොමද කියලා ආකොෝ ඔොට උත්තරේ මේකයින පුතා කියල උත්තරේ දෙන්න යනවා වෙනුවට පුතාගෙන් ප්‍රශ්න හණ්ඩ පුලාන් ඇයි පුතා ඔයා එහෙම හිත්තුවේ. යාට මේක දිහා මේ විදිහට බලන්්ඩ පුළුවන්ද. ඔය විදිහට ඒාව යොමු කරන්න පුළුවන් හිතන්න. එතකොට එහෙම හිතන කොටන නම් සාක්ෂි දිහාට යන්න. එතකොට අපි පාවිච්චි කරණ බුදුහාරුව අපිට කියාදුන්නු මාදිලිය. එතකොට ටික දවසක්‍යන කොට දරුවාට අපි අපිට ලේසි උත්තරේ දනෙක උත්තරේ දුන්න වෙන වැඩකට අන්්ඩ පුුවන් හැබැයි එතකොට දරුවා ක්‍රමයෙන් පුහුණ වෙනවා පිලෝතික මාදිලියට. පිලෝතික මාදිලියට පුහුණු වනාට පස්සේ වෙළඳ දැන්වී මොස්ෙද වෙනවෙන ක්‍රමවලින් ද දේශපාලනේදීද ඒ අය ඇත්ත තමන්ගේ ප්‍රශ්න පැත්තක දාලා අරවගේ ලොකු කෙනෙක්කිව වුවව ගමන් ඒකට නැමිලා එක පිළිගන්න තත්ත්වයට යනවා එහෙම උනෝතින් එහම ගත්තහම අදදවස අපේ රටේ සමාජය චන්දකාලය මිනිසු බුද්ධිමත්ව නෙවෙයි නම් කටයුතු කරන්නේ එහෙම මිනිස්සු හැදුව අපි ඔක්කොම එකතු වෙලාපේ අධ්‍යාපනය ඇතුළේ අපි පිලෝතික මාදිලියයේ මිනිස්සු සහ ජානුස්සෝනිය මාදිලියයේ මිනිස්සු හදලතියෙන නිසා. රුදුදස් පප තුන් සියකට වැඩි කාලයක් බුදු දහම තිබුණු මේ සමාජයේ බුදු දහම හදහනසයටට හැත්තෑහොකට වඩ වැඩි ජනතාවක් පිරිසක් ඉන්න මේ සමාජයේ ඇත්තනම් තිබියයුත්තේ බුදුන් වහන්සේ හඳුන්වා දුන්නු විචාරපූර්වක දැනුම් ක්‍රමය විනා පිලෝතිික මාදිලියවත් ජානුස්සෝනිය මාදිලියවත් නෙවෙයි නමුත් අපි කණගාටයෙන් වුණනත් කියන්්ඩෝනේ මේරටේ තියෙන්නේ පිලෝතික මාදිලියයි යි. අද දවසේ දෙදස් විසියකේ ජනවාරිපුහෝ දින. මේහි ධර්මදේශනාවෙන් ඔබට දැනුමක්කාව නම් අපි දැනුම හොයායා යුතු විදිහත්. දරුවන්ට අධ්‍යාපනය දිය යුතු විදිහත්, දරුවන් හැටියටෝ බාධ්‍යාපනය කියලා ගවේෂණය කළ යුතු දේතු වන්නේ කොතනැක හරි පොතක වෙන්න පුළුවන් ගුරුවරයා වෙන්න පුළුව වෙන කවුරු හරි හැ කෙනෙක් වෙන්න පුළුවන්. කිව් පමණින් පිළිගන්නා දැනුම නෙවෙයි. සොයාගිහිල්ල තමන්ගෙම ඇස් දෙකෙන් කන් දෙකෙන් ප්‍රත්‍යක්ෂයෙන් දැක්කට පස්සේ හඳුනගත්තට පස්සේ පිළිගන්නා සහ. එතෙක් කිසියම් සැකයකින්ඒ දෙස බලනාමට්ටමට යන දැනුමයි. එනිසා? අද දවසේ ධර්මදේශනාව මාහිතනවා ඔබට මෙතනින් ඉහාලෝකය වෙනස් කරගන්න අවශ්‍ය කරන ඉතාම වැදගත් දැනුමක් සකච්චඋනා කියලා අද දවසේ අපි මේ සූත්‍රධර්මය චුල්ලහත්ති පදෝපම ඇත්පා සටහන් උපමාවේ සූත්‍රයේ ඇසුරික් ලබාගත්ත දැනුම ඔබේජීවිතයට වෙනස් කරගන්න දියුණුවෙන්න උසස්වෙන්න වඩාකරුණාවන්ත වෙන්න සැනසුනු ජීවිතයක්ගත කරන්න හේතුවාසන වේවා කියෙන ප්‍රාර්ථනාවෙන් යුක්තව අපි මේ ධර්මදේශනාවේ අවසානයට පැමිණෙමු ඔබ හැම දෙනාටම බුද්ධිය ප්‍රඥාව මානසික සැනසීම යුක්ත කාලයක් උදාවේවා දුක්කපපත්තාච නිද්දුක්ඛ भයපපත්තාචනිබ්හයා සෝකපපත්තාචනිස්සෝකා හොන්තු සබ්බේපිපානිනු ඒ ධර්මානු ශාසනාව පුජ්ජගල්කන්දේ දම්මානන්ද ස්වාමින් වහන්සේගෙන්. අප उनන්wahन सेට சிiraची बya प्रාर्थना කम